Sri Lanka decides 2024. Ibovan, adat ubaya ketuenne Lankawe alut deshpal muhunu own samaga kerana sakaccha. මේ සියල්ල අපි ඉදිරිපත් කරන අධිරණ 24 ශ්‍රී ලංකා ඩිසයිඩ්ස් 2024 සමග ඉතින් ඔන්න මෙවර අනුරාධපුර දිස්ත්‍රික්කයට රජ රටින්ට නව ව්‍යවසායකයෙක් ගෙනල්ලා තියෙනවා දිලි ජයවීර මහත්මයාගේ පක්ෂයෙන් සර්වජන බලයෙන් පදක්කමින් අංක 10න් ඔබ කැමති නම් ඔහු පාර්ලිමේන්තුවේ ඉන්නව දකින්න ඔන්න අවස්ථාව අද ඇවිල්ලා ඉන්නේ අනුරාධපුර දිස්ත්‍රික් නායක සරත් මුණසිංහ මහත්මයා අයබෝන් ඔබ පිළිගන්නවා අයබෝන් මේ කොහෙද ඔබතුමාගේ ගම්පලාත එතකොට අනුරාධපුරේම තිබුණේ අතන මම ඉපදුනේ මහනුවර හරිස්පත්තුවේ මම 1990 තමයි අනුරාධපුරට පැමිණෙන්නේ මගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න එතන පටන් අවුරුදු 35ක්ම අනුරාධපුර නගරේ ජීවත් වෙනවා එතකොට දැන් මේ ඔබතුමා මේ ව්‍යවසායකයෙක් ගේන්න ඕන කියලා අනුරාධපුරේ ඉල්ලීමක් තියෙනවාද එහෙම නිකන් අනිත් අය දැන් හැමදාම ගොවියෝ දන්න කට්ටිය ආව ගොවි කමත් එක්ක දන්න කට්ටිය ආව ජනාධිපතිතුමත් ගොවි පුතෙක් විදිහට ආවා එතකොට දැන් මේ ගොවියෝ එන්න ඕනේ මේ වගේ කට්ටිය ඉල්ලනවා උනාට ව්‍යවසායකයෝ ඉල්ලනවා අනුරාධපුරේ ජනතාව ඔය ඇත්තනම් අපි අලුත් සංකල්පයක් ගෙනල්ලා තියෙන අපේ පක්ෂයේ නායකයාගේ සංකල්පයට අනුව ඒ අනුව එතුමා මාව තෝරාගෙන තිනවා ව්‍යවසායකයෙක් විදිහට අනුරාධපුර නායකත්වයේ සසුසේ කියා ඉතින් මං හිතනවා මේ වෙලාවේ අනුරාධපුර ජනතාවත් ඒ සාම්ප්‍රදායික ඒ දේශපාලනයෙන් බැහැරව අලුත් කෙනෙක්ගේ අපේක්ෂාවෙන් ඉන්නවා අපිට මේ වෙලාව පේන්නත් තියෙනවා රටේ ජනතාව ඉල්ලා සිටින්නේ සාම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැර මේ දූෂණයෙන් තොර මේ දේශපාලන කැමැති සහ දේශමල ගැළපෙන පුද්ගලයන් අවශ්‍යයි කියලා ඒගොල්ලෝ හැම වෙලාවෙම අලුත් මුහුණ අවශ්‍යයි කියලා කියනවා එතකොට මේ සුබවාදීව හිතන රටේ අනාගත සංවර්ධනයට දායක විය හැකි රජයෙන් කිසිවක් බලාපොරොත්තු නොවි සුව කැමැත්තෙන් සේවය කරන්න කැමති පිරිසක් තමයි මම හිතන්නේ ඉලා සිටින්නේ ඉතින් ඒ අනුව මම විශ්වාස කරන ව්‍යවසායකයෝ වන අප රටට බරක් නෙවෙයි අප රටට බදු රජයට බදු ගෙවන අය ඉතින් මහජන මුදලින් යැපෙන අයත් නෙවෙයි එහෙනම් මං හිතනවා අපි වගේ කණ්ඩායමක් මේ රාජ්‍ය පාලනය සඳහා සහභාගී වීමට අවස්ථාවක් ලබා ගත්තොත් ඒ රටේ ජනතාවට සහ රටේ සංවර්ධනයට යහපතක් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ අනුව තමයි අපි කණ්ඩායම තීරණය කරේ මේ අවස්ථාවට මුහුණ දීලා මේ අවස්ථාවේ මේ මහමැතිවරණයට තරඟ කරන්න. ඔබතුමා හොඳ දෙයක් කිව්වා. ඒ තමයි බදු ගෙවන අය ඉන්න ඕන මෙතන කියලා ඇවිල්ලා. ඒතකොට චෝදනා එල්ල තියෙන ඉඩකඩත් අඩුයිනේ. 2011 ඉඳලා 2015 දක්වා උතුරු මැද පළාතේ එක දිගට වසර 5ක් පළාතේ විශිෂ්ටතම බදු ගෙවන්නෙකු ලෙස දේශීය ආදම් දෙපාර්තමේන්තුවෙන් රන් සම්මානකින් ඔබ පිදුම් ලබලා තියෙනවා. ඔව්. එතකොට දැන් බදු ගෙවන මිනිස්සෙක් කියලා කිව්වන් පස්සේ දැන් ඒ කියන්නේ විශ්වාසනීයත්වය හදනව නෑ මම ව්‍යාපාර කරනවා මම බදු ගෙවන්න ඕන කියන එක. ඔව්. හැමෝම මේ බදු හංගන්න හදනවා. ගොඩ දෙනෙක් ඔබතුමාට එහෙම හංගන්න උමනාවක් ආවේ නැද්ද නෑ චතුර ඇත්තට මම 94 අවුරුද්දේ බදු ගෙවන්න මගේ සුවය කැමැත්තෙන් මම ඉදිරියපත් වෙනවා ඒ 94 මම බදු ගෙවන්න පටන් ගන්න තව අවුරුදු දෙකක් ආපස්සට බදු ගෙවලා තමයි මගේ බදු ලිපි ගොනුව මම ආරම්භ කරන්නේ ඉතින් එදා මෙදා තුර අපි මේ කටයුත්ත හරියට නිසියාකාරව කරගෙන ආවිල්ලා තියෙනවා අනිත් ව්‍යවසායකයෙක් වුණාම සාර්ථක ව්‍යවසායකයෙක් වෙනව නම් ඒ කටයුතු හරියාකාරව කරගෙන යන්න ඕනේ මොකද අපේ මනස අපේ මනස නිරවුල්ව තබා ගැනීමට නම් ඒ රජයේ උදාහරණයක් දෙ බදු ආදම් බදු දෙපාර්තමේන්තුව කම්කරු දෙපාර්තමේන්තුව වගේ මේ අපේ ව්‍යවසායක අපේ ව්‍යාපාරවල ඍජුවම සම්බන්ධ වන ඒ රජයේ ආයතනවලත් එක්ක වැඩ කරන්න ඒ නිරවුල් තියෙන්න ඕන. ඉතින් අපිට මේ බදු ප්‍රශ්න එනවා නම් කම්කරු ප්‍රශ්න එනවා නම් අපිට මේක නිරවුල් කරගෙන යන්න අමාරුයි. අනිවාර්යයෙන්ම. දැන් කෙනෙක් හිතන්න පුළුවන් දැන් මේ මිනිස්සු ඇවිල්ලා කිව්වම මං කාගෙන් එක්ක සල්ලි ගන්නෙත් නැහැ මොකක්වත් නැහැ කියලා. ඔබතුමා මේ දිස්ත්‍රික්කේ දන්නවා. හැබැයි ලංකාවෙම දන්නේ නැහෙනේ. අනිත් අය බලන් ඉන්නවා දැන් වැඩසටහන අද දෙරණ ඔස්සේ යනකොට මේක ලංකාවෙම බොහෝ දෙනෙක් බලන හින්දා. මේ ව්‍යාපාරකරණය කොහොමද පටන් ගත්තේ? ඒ කියන්නේ මොනවද සාර්ථකත්වයට හේතු? කොයි කාලෙද ව්‍යාපාරේ මුලින්ම පටන් ගත්තේ? ඇත්තට මම 90 පටන් ගන්නෙ මම 90 අනුරාධපුරේට ඇත්තට මගේ හීනයක් තිබුණා ඒ හීනේ සබා කරගැනීමේ අරමුණෙන් මම අනුරාධපුරේට මම කැමති නිසා අනුරාධපුර පැමිණියා රුපියල් 5000ක පමණ මූලික ප්‍රඥාණිකෙන් තම ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්නේ ඉතින් මම හිතනවා ව්‍යවසායකත්වය කියන එක දැන් මේ ලාවේ එක එක කට්ටි එක එක විදිහට අර්ථකථනය කරනවා නමුත් මම හිතන්නේ මේ වචනය සහ මේ ව්‍යවසායකත්වය ව්‍යවසායකත රාජ්‍ය කියනක මම හිතන්නේ අපේ නායකයා තමයි මෑත කාලෙකදී මේක එළිදරව් කරේ දැන් අපි දැක්කා පහුගිය මැතිවරණයේ තමයි අපේ සියලුම ජනාධිපති අපේක්ෂකවත් මේ ව්‍යවසායකත්වය සහ ව්‍යවසායකයෝ ගැන කතා කරා
ඉතින් ට්‍රෙන්ඩ් එකක් වුණානේ ඊට පස්සේ ව්‍යවසායකව ගැන කතා කරන්න. ට්‍රෙන්ඩ් එකක් වුණා. ඉතින් මේකේ අර්ථකථනය එක එක ආකාරයෙන් කළත් මම හිතන්නේ මම ව්‍යවසායකෙක් වෙච්ච එක ගැන තමයි මම කියන්නේ. ඔව් දැන් 90 පොනවද පටන් ගත්තේ ඔබතුමා ව්‍යාපාර විදිහට මුලින්ම? 90 ඉස්සෙල්ලාම මම සරත් ෆයිබර් ග්ලාස් කියලා මම පොඩි කර්මාන්තයක් තමයි පටන් ගත්තේ. ඉතින් ඒ කරගෙන යන අතරතුරේ අර මගේ සිහිනය මගේ දැක්මක් තිබුණා මා යා යුතු තැන කොතනද කියලා. ඉතින් ඒ අනුව මම විටින් විට මගේ ව්‍යාපාරවල ස්වභාවය වෙනස් කරමින් ඉදිරියට يعني සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් වුණාම يعني එකම එක ඉන්නේ නැහැ ව්‍යාපාර විවිධාංගීකරණය කරනවා මේක පාඩු ලබනකොට ඒකෙන් ලාභ හදනවා එහෙමනේ දැන් එතකොට ව්‍යාපාර ශේෂ්ත්‍ර කීයක විතර ඉන්න කෙනෙක්ද ඔබතුමා නිකන් එහෙම දැනගත්තම ආ මේ ශේෂ්ත්‍ර ගණක පැතිරුණු දැනුමක් තියෙනවා කියලා හිතනවා නම් මං අහන්නේ ඒක දැනගන්න ඔව් ඇත්තටම විවිධාංගීකරණය කියන එක මගේ ඇඟේම තිබ්බ දෙයක් මම හැම වෙලාවෙම කැමැත්තෙන් හිටියා වෙනස් දේවල් කරන්න මම හිතන්නේ ව්‍යවසායකයෙකුගේ තිබිය යුතු ගති ලක්ෂණයකත් ඒකම තමයි ඉතින් මගේ ව්‍යාපාර එකිනෙකට වෙනස් මම ඔබතුමා කැමති නම් මම කියන්න ඒක මම නෙමෙයි අපි රටටම කියන්න මොකද ව්‍යවසායකත්ව රාජ්‍යයක් ඔබතුමාලා හදන්න යන්නේ ඒතර මේක ව්‍යවසායකත්වයේ කියන එක මිනිස්සුන්ට තාම ටිකක් අලුත් මේක අපේ ශබ්දකෝෂල නැහැ ඉගන් උගන්වන්නේ නැහැ ඉස්කෝලේ ඉතින් කොහොමද මේ ව්‍යාපාර දියුණුනේ කියන කතාව වැදගත් ඔව් මම මගේ ආරම්භයක් විදිහට මම සරත් ෆයිබර් ග්ලාස් කියන කර්මාන්තය තමයි පටන් ගත්තේ ඒක මම ඒ වෙලාවේ රටේ ප්‍රචලිත වෙමින් තිබුණු ඒ ත්‍රිරෝද රථ සහ මොටරසයිකල් අමතර කොටස් ව්‍යාපාරය පටන් ගත්තා ඒක මම දිවයින පුරා ප්‍රවාහනය කරන ව්‍යාපාර මගේ සරත් මොටර්ස් කියන සහ හයිවේ ලොජිස්ටික් කියන සමාගම් දෙක අයිති මට දිවයින පුරා ප්‍රවාහන කටයුතු මම ආරම්භ කළා ඒ අතරතුර මම අනුරාධපුරේ ආවේනික ව්‍යාපාර කරන අවශ්‍ය නිසා මම ඒ වීසා ධාන්‍ය ගබඩා කරලා ඒ ව්‍යාපාරයකට අවතීර්ණ වුණා ඒකම ටික කාලයක් යද්දී මහජාලය කැමිස්සුගේ අවශ්‍යතාවය සහ ඒ පළාතට ගැලපෙන ව්‍යාපාර කියන්නේ කරගෙන ගැනීම අවශ්‍ය මේ ඌමනා මත මම ඖෂධ වෙළඳාමට මම අවතීර්ණ වෙනවා ඒ අනුව මම මේ වෙනකොට මම උතුරු මත පළාතටම ඖෂධ තොග අලෙවි කිරීම සහ ප්‍රවාහනය කිරීම කරන්නෙත් මම එකම අනුරාධපුර නගරයේ තියෙන විශාලතම ෆාමසියත් සරත් ෆාමසි කියන එක මට අයිති ඒකම අපි පටන් ගත්තා කොවිඩ් වෙලාවේ මුඛාවරණ ලොකු ඉල්ලුමක් තියෙන ළඟ අපි ඒ කර්මාන්තශාලාව පටන් ගත්තා අපි පැවිසි අතන වැඩ කරා ළමයි 100කට ආසන්න ප්‍රමාණයක් ඒත් එක්ක වැඩ කරා ඉතින් කොවිඩ් අවදානම දුර වෙලා යන අතරතුරේ භාණ්ඩ සඳහා ඉල්ලුම අඩු වෙනකොට මට හිතෙනවා මේ ළමයි 100කගේ පමණ රැකිය අහිමි වෙනවා ඒ නිසා මම ඒ වෙලාවේ මේක කන්වර්ට් කළා මේ ඇඟලුම් කම්මලකට ඉතින් මේ වෙනකොට ඒකත් ඉතාම දියුණු තත්ත්වයක් තියෙනවා අපි මේ වෙලාවේ කොරියාවේ සැපයුමක් තමයි සකස් කරමින් සිටින්නේ අපිට ඩොලර් ආදායමකුත් ඒ තුනේ ලබා ගන්න පුළුවන් වුණා ඒකම මට තියෙනවා තම මහනුවර ප්‍රදේශයේ ක්‍රීඩා භාණ්ඩ අලෙවිසලක් තියෙනවා මම ඒකට අවතීර්ණ වෙන්නේ අතන මගේ දරුවෝ දෙන්න ක්‍රිකට් සෙල්ලම් කරා ඉතින් මට තේරුණා මේ ළමයින්ට අවශ්‍යතාවයට අවශ්‍ය දේ සපයන්න නුවර ප්‍රමාණවත් මදිස් කියලා ඉතින් මම විදේශවල ගිහිල්ලා ගත්ත අධ්‍යයකයමුත් එක්ක මන් තීරණය කළා නුවර ප්‍රදේශයට හොඳ මේ ක්‍රීඩා භාණ්ඩ අලෙවිසලක් ප්‍රදර්ශනාකාරයක් දාන්න ඕන කියලා ඉතින් මේ වෙනකොට අපි ඒක පටන් ගන්න ඉහළ මට්ටමට දියුණුලා තියෙනවා අපි ඒකත් සිල්ලර සහ තොගාලවි සඳහා කටයුතු කරනවා මං හිතන්නේ පැතිරුණු ව්‍යාපාර ශේෂ්ත්‍රයක් කියන්නේ ව්‍යාපාර ඔව් ඒකත් කියන්නේ මන් විවිධාංගීකරණය ගැන කතා කරනවා ඔව් තව එකක් තියෙනවා මේ මම දකුණු පළාතට ගියා මගේ ප්‍රවාහන කටයුතු සඳහා ඉතින් එහේ අඟුණකොළ බලස්සෙත් මගේ සරත් මුණසිංහ ෆුවල් මාට් කියලා ඉන්ධන පිළිවෙම අරගොත් එහෙ තියෙනවා තවත් කිහිපයක් තියෙනවා මම මං හිතන ප්‍රමාණය මම මේක ප්‍රමාණවත් ඇත්තටම මොකද්ද අපිට ඕනුනේ දැන් ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයෙක් ඉදර ඇවිල්ලා ඔහුට පැතිරුණු ව්‍යාපාර ශේෂ්ත්‍රයක ව්‍යාපාර ගොඩනගන්න පුළුවන් කියලා කියන්නේ දැන් ඔබට දිස්ත්‍රික්කයක් දුන්නාන් පස්සේ මේ දිස්ත්‍රික්කේ ගොඩනගන්න බෑ කියන හේතුවක් නැහෙනේ එතකොට දැන් තියෙන ප්‍රශ්නේ මේකයි දැන් මේ හැම එකකටම වඩා පාර්ලිමේන්තු යවන්නේ ප්‍රතිපත්ති සම්පාදනය කරන්න ව්‍යාපාරකරණයට අනිත් දේවල් වලට රටේ අනාගතය සම්බන්ධයි එතකොට ඔබතුමා හිතනවද ඔබතුමන් ප්‍රතිපත්ති සම්පාදන කිරීමේ කාර්යයට දායක වෙන්න පුළුවන් කියලා මේ ඉන්න අයට වඩා ප්‍රායෝගික අත්දැකීම් එක්ක ඔව් ඉතින් අපි කොහොමද නායකයෝ අපි ව්‍යවසායකයෝ විදිහට අපි ඒ නායකත්වය තමයි ප්‍රදර්ශනය කරලා තියෙන්නේ ඉතින් අපි මා හිතනවා අප ඒ සඳහා දායකත්වයේ ලබා දිය යුත්තේ ඒ ව්‍යවසායක සංවර්ධනය සඳහා සහ ඒ මගින් රට සංවර්ධනය කරන ආකාරයකට අවශ්‍ය වැඩපිළිවෙළක්. ඉතින් මම හිතනවා අපෙන් රජයක් විදිහට අපෙන් ගත යුතු ප්‍රයෝජනය වන්නේ ඒ සඳහා පමණයි. අත්‍තරම මේ පාර්ලිමේන්තුවක් වුණාම මේ සියලු දෙනාගේ සංකල්පයක් නෙන්නේ. ඒ සංකල්පනේ අපි දන්නවා ඡන්දෙන් දිනාගෙන ආවෙ නැත්නම් ඒකට අවශ්‍ය අනිත් අය ජාතික ලැස්තෙන් ගන්න පුළුවන්. මං හිතන්නේ කලාව නියෝජනය කරන්න අධ්‍යාපන නියෝජනය කරන්න මේ සංවර ආර්ථිකය නියෝජනය කරන්න ඒ අයට ඉන්නවා. ඉතින් මං හිතන පහුගිය කාලේ වැරදිච්ච තැනත් ඒකනේ.
දැන් අපි අපි දන්නවා සෞඛ්‍ය ගැන දන්නේ නැති කෙනෙක් සෞඛ්‍ය අමිතික කරනවා අධ්‍යාපනය ගැන දන්නේ නැති කෙනෙක් අධ්‍යාපනය අමිතික කරනවා ඉතින් ඒ වගේ ඒවා නිවැරදි විය යුතුයි මාසන්නේ ඕනම රටේ ජනාධිපතිවරයා හෝ ඒ සිටින පවත්වන මන්ත්‍රීවරුන් සියලු ශේෂ්ත්‍රයන් දන්නා අය නොවේ මා මා විශ්වාස කරන විදිහට ඉතින් මම හිතනවා ඉදිරියේදී විය යුත්තේ අප යෝජනා කරන දේ අපි ව්‍යවසායකයන් නිසා ව්‍යවසායකත්වය තුලින් රට දියුණු කළ හැකි බවත් ව්‍යවසායකත්ව මනසින් කටයුතු කරන රටවල් දියුණු වූ බවත් අපි දන්න කාරණයක්. ඒ නිසා අපි වැන්නවුන්ගේ හැකියාව සහ අපගේ පළපුරුද්ද ප්‍රයෝජනට කර ඒ සඳහා ව්‍යවසායකත්වය දියුණු කිරීමට අවශ්‍ය නීති රීති සම්පාදනය කර ගැනීමට අපගේ අදහස් උදාස ගත්තා නම් හොඳයි මම හිතන්නේ. අපි ගත්තම අපිට පේන්න තියෙන දෙයක් තමයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගත්තා විශාල පැතිරුණු දිස්ත්‍රික්කයක්. දැන් මෙවර තියෙන අභියෝගය තමයි මෙවර ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා එක V8ක් ගේන්නේ නැහැ පිට රටින් කියලා. ඒ කියන්නේ ගොවියට හොඳ කලක් එනවා කියන එක නේද? පොහොර සහනාධාරයේ 15 දැන් 25000 විතර කරනවා හෙක්ටයාර ගානක්. මේක කරාට හැමදාම මේ ධාන්‍ය දැන් ඔබතුමා ධාන්‍ය එකතු කිරීමේ ව්‍යාපාරයක් කරපු කෙනෙක්. V එකතු කරපු කෙනෙක්. ඒතර මේ ලොකු ව්‍යාපාරිකයෝ අනිත් කට්ටිය තමයි ලාභ හදන්නේ ගොවියට සල්ලි යන්නේ නැහැ කියලා චෝදනාවක් තියෙනවානේ. කොහොමද ඒක වෙන්නේ? නෑ ඒක හරි සලසමකින් නැතුව වෙන හින්දා තමයි මේක වෙන්නේ. අපි යෝජනා කරන්නේ අපිට අත්‍තරම ගොවියත් ව්‍යවසායය කරන්න පුළුවන්. දැන් ඔබතුමාගේ යෝජනා කරපු දේ සිද්ධ නොවෙන්නේ දැන් අපි දන්නවා අනුරාධපුර ඉන්න ගොවියගේ වීටික අනුරාධපුරයෙන් බොහෝ විට පොළොන්නරුවට අරන් ගිහලා පොළොන්නරුවේ වී කරලා ආය අනුරාධපුරයට ගෙනල්ලා විකුණන එක තමයි වෙන්නේ. ඉතින් ට්‍රාන්ස්පෝර්ට් එක දෙපාරක් ගිහිල්ලා බලන්න. දෙපාරක ඒ කොස්ට් එකම දැන් මම ප්‍රවාහනයේ පිළිබඳව ඒ කියන්නේ හොඳ දැනුමක් තියෙනවා මට තේරෙනවා. අපි ඒ කොස්ට් එක අඩු කරත් අපිට මේ හාල් කිලෝකින් රුපියල් 30ක් 40ක් අඩු කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි මුල ඉඳලම ඒ කියන්නේ අනුරාධපුරේ මහ පරිමාණ මෝලක් නැහැ නේද? නෑ අනුරාධපුර මහ පරිමාණ මෝල් එකක්වත් නැහැ. හැබැයි කැකිරාවේ තිබ්බන ඉස්සර අර වහලා දාලා තියෙන අර මැතිණියගේ කාලේ ඉඳලා තිබිච්ච මහා මට මතකත් නැහැ ඒකේ නම මොකක්ද කියලා මම ගිහිල්ලා තියෙනවා දැනට. ඔව් ලංකාවේ විශාල මෝල් පහෙන් දෙකක් අනුරාධපුර පැත්තේ තිබුණා. නමුත් ඒ දෙකමත් වැහිලා සහ අනෙකුත් සියලු මෝලුත් වැහිලා තියෙන්නේ. ප්‍රධාන මෝල් හිමියන්ගේ ඒකාධිකාරය නිසා සුළු කුඩා මෝල් සියල්ල වැහිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අනුරාධපුරය ගැන කතා කරොත් මම හිතන්නේ අනුරාධපුරය සංවර්ධනය කරන්න අනුරාධපුරයේ උත්පාදන වෙන ඒ නිෂ්පාදනයේ ටිකම ප්‍රමාණවත්. අතන මේක හරියට කළමනාකරණය නොකරම නිසා තමයි අනුරාධපුරයේ අපිට දියුණු කරන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා අපි ව්‍යවසායකව විදිහට අපගේ හැකියාව පාවිච්චි කරලා අපේ නායකත්වෙන් අප දන්න දේ රජරට මහ පොළොවේ පැල කෙරුවොත් අපිට මේක අපිට මේක සිදු කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේකට රජයෙන් විශාල මුදල් වියදම් කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මේ අපිට අවස්ථාව ලැබුණොත් අපිට අපේ වේදමෙන් ගිහිල්ලා මේ දේවල් ටික සාකච්ඡා කරලා ක්‍රියාත්මක කරන්න පුළුවන්. මොකද අපි දන්නවා රජයේ එදා මෙදා තුර සිටි සියලුම දේශපාලඥයන් මේ විසඳන්න පුළුවන් ප්‍රශ්න විසඳුව නැතුව හිටියේ. එයාලා බලනවා මේ ප්‍රශ්නේ විසඳන්න මේ ව්‍යාපෘතියට එන මුදලින් කොච්චර ප්‍රමාණයක් ඒගොල්ලන්ට ලැබෙනවද කියලා. ඉතින් ඒගොල්ලෝ මුලින්ම ඒගොල්ලෝ 10,000ක් 15,000ක් ගත්තාම අතරමැදියොත් තව 40-50ක් ගත්තම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න ඉතාම සුළු මුදලක් ඉතුරු වෙන්නේ. ඉතින් ඒ එක ව්‍යාපෘතියක්වත් මන් දන්න තරමේ සම්පූර්ණයෙන් ඉවර කරලා නැහැ. මේ ප්‍රශ්නෙත් එක්ක මේ හැමෝම කතා කරා. දැන් මේ ජනාධිපතිවරයා ප්‍රසිද්ධයි වැව් හදන්න වැව් හදලා ඒවා යලි වාරි කර්මාන්තේ නගා සිටවන්න කියලා කියනවා. අනුරාධපුර දිස්ත්‍රික්කේ ගත්තම ඇත්තරම ගත්තම මේ කන්නා කිරිනකොට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ වතුර ජල හිඟය මේ ප්‍රශ්නේ. මේවට විසඳුම් ගේන්න අවශ්‍යද කොහොමද ගේන්නේ? වගේම පානීය ජල ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ විලච්චිය හැදුවා මහ විලච්චිය තියෙනවා ප්‍රශ්නයක්. ඒක වාහල් කඩ හැදෙනවා වතුර සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. බොන වතුර ටික මිනිස්සුන්ට නැහැ කියන චෝදනාවක් තියෙනවා. නගරයට විතරයි මේක තියෙන්නේ. කොහොමද මේවට විසඳුම් ගේන්නේ? මේවට ඇත්තටම විසඳුම් නගර ඇතුළෙම තියෙනවා. දැන් ඇත්තටම අනුරාධපුර ප්‍රදේශයේ තියෙන වැව් ටික අනුරාධපුර භූමිය පුරා තියෙන කුඹුරු ටික අස්සද්දන්න ඇති. මේක නිසියාකාරව කළමනා කිරීම නොකිරීම තමයි මා දකින ප්‍රශ්නේ. ඊළඟට ගොවියොන්ට තියෙන පානීය අනුරාධපුර ප්‍රදේශයේම තියෙන පානීය ජල ප්‍රශ්නය. නමුත් මේකත් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක්. මේ තව එකක් ඔබතුමාට මම මතක් කරන අලි ප්‍රශ්නේ. අපි ගොවියොන්ට විශාල ප්‍රශ්නයක් අලි ප්‍රශ්නේ. හැබැයි මේ ප්‍රශ්න අපි කියන විසඳන්න පුළුවන්. මේවා ලොකුවට සල්ලි වියදම් වෙන ලොකු ව්‍යාපෘති නෙවෙයි. මේවට හරිය මේ පිළිබඳව හරියට අධ්‍යයනය කරලා ඒකට අවශ්‍ය ඒ උපක්‍රම යොදලා පිළියම් යොදවත් මේවා විසඳ ගන්න පුළුවන්. මේ හැමදේම මම කියන්නේ 100%ම විසඳන්න පුළුවන් ඒ කියලා. නමුත් අපි විශ්වාස කරනවා අපේ හැකියාව පාවිච්චි කරොත් මේ ප්‍රශ්න විසඳුම් ගන්න පුළුවන්. අර මම කලින් කිව්වා වගේ ඔය සියලු ප්‍රශ්නයක් විසඳන්න එනකොට ඒගොල්ලෝ ඒ ව්‍යාපෘතියෙන් එයාලට පුද්ගලිකව ලැබෙන ලාභය කුමක්ද කියලා මූලික කරගෙන තමයි
මේවට අවතීර්ණ වෙන්නේ. ඒ නිසා තමයි මේ ප්‍රශ්න විසඳන්න බැරි වුණේ. ඉතින් මේ වෙලාවේ හොඳ පිරිසක් පාර්ලිමේන්තුවට ගියොත් හොඳ පිරිසකට මේ වැඩේ බාර දුන්නොත් මම හිතනවා නිසක වශයෙන්ම මේ කාර්යය කරන්න පුළුවන් වෙයි. අපි ගත්තන් පස්සේ මෙහා පැත්තෙන් මැදවච්චිය මිහින්තලේ අනික් පැත්තෙන් කැකිරාව නැගෙනහිර බටහිර අනුරාධපුරය මේ අනාදී වශයෙන් ගත්තන් පස්සේ අපිට තියෙනවා ඉතා විශාල පැතිරුණු ප්‍රදේශයක අනුරාධපුරයේ ආසන හත වෙන් වෙලා තියෙනවා. ඉතින් ඡන්දයක් කරනවා කියන එකත් ලේසි කටයුත්තක් නෙමෙයි. එහෙ මෙහෙ දුවන්න තියෙන උදා මූලික කරගෙන තියෙන මොන ප්‍රදේශද මේ ආසන වලින්? නම සර්වජන බලයේ අනුරාධ දිස්ත්‍රික් නායකයා විදිහට අපි මුළු දිස්ත්‍රික්කේ පුරාම අපේ මැතිවරණ ප්‍රචාර කටයුතු සිදු කරනවා. ඒ සඳහා අපිට විශාල පිරිසක් ඉන්නවා. මොකද මම අවුරුදු 35ක් තුළ අනුරාධපුර නගරයේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළාට ඒ අවුරුදු 35 තුළ මම සමාජ සේවාවන් සහ ඒ ස්වේච්ඡා සංවිධාන හැම එකේම වගේ මම නායකත්වය දරලා අපි මිනිස්සු අතර හිටියා. ඇත්තනම් අපි දේශපාලනයට එහෙම බලාපොරොත්තුවක් නොවුණට අපි අපේ ඉටුවිය යුතු සේවාව අපි අනුරාධපුර ප්‍රදේශයේ ඉෂ්ට කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට විශාල ජාලයක් දිස්ත්‍රික්කේ පුරා මහට තිබෙනවා. බොහෝ අය මට හිතවත්ව කටයුතු කරනවා. ඉතින් ඒ හරහා මට මං හිතනවා ලොකු අපහසුතාවයක් වෙන්නේ නැහැ මේ අනුරාධපුර දිස්ත්‍රික්කේ පුරා අපගේ පැතිවන කටයුත්ත ක්‍රියාත්මක කරන සමාජ සේවා වැඩ කටයුතු ගොඩක් කරා කියලා. මොන වගේ දේවල්ද ජනතාවට කළේ? ඒ කියන්නේ දැන් බලයක් නැතුව කරපු දේවල් නෙමේ කියන්නේ? ඔව්, අපි ඒවා කියන්න හිතාන කරපු දේවලුත් නෙමෙයි. මම ඉතින් කීපයක් කියන්නම්. මොකද මා මුල සිටම අපගේ සිංහ සමාජයේ සමාජිකයෙක් විදිහටත් සභාපතිවරයෙක් විදිහටත් කලාපීය සභාපති ප්‍රාදේශීය සභාපති සහ කැබිනට් නිලධාරියෙකු ලෙස මේ වෙනකන් ඉඳලා අපි විශාල සේවාවන් රැසක් කරලා තියෙනවා. ආසන්න වශයෙන් පහුගිය මගේ 55 වෙනි උපන්දින සමරලා මම අනුරාධපුර මහ රෝහලට 4 කෝටි 44 ලක්ෂයක ඖෂධ ප්‍රදානය කළා. ඒක තමයි මම ලොකුම එක කරලා තියෙන්නේ. ඊට අමතරව මට මේ අවස්ථාවේ මතක් වෙනවා මම කොවිඩ් උදුර බරපතල තියෙන වෙලාවේ මම අනුරාධපුර එක්සත් වෙළඳ සංගමේ සභාපතිවරයා විදිහට කටයුතු කරේ. අැත්තනම් අපි වැඩිපුරම වැඩ කළේ ඒ කාලේ. අපි පැය 24ම වැඩ කළා. ඉතින් අපි ඒ අවස්ථාවේ අනුරාධපුර මහ රෝහලට පොලිසියට මහ නගර සභාව සහ අනෙකුත් ආයතනත් එක්ක සම්බන්ධ වෙලා විශාල ප්‍රජා සේවාවන් ප්‍රමාණයක් අපි කරලා තියෙනවා. ඊට අමතරවත් අපි පුද්ගලිකවත් අපි කණ්ඩායම් වශයෙන්ුත් අනුරාධපුර ප්‍රදේශයට සැලකිලි සේවාවන් සමාජ සේවාවන් පිරිසක් ඉෂ්ට කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක මේ අනුරාධපුර ජනතාව දන්නවා මේ සරත් මුණසිංහ කියන කෙනා කොයි වගේ කෙනෙක්ද, එයා මොන වගේ සේවාවන්ද කරලා තියෙන්නේ කියලා. අනුරාධපුරේ දියුණු කරනවා නම් ඔබතුමා මූලික වශයෙන්ම ඔබතුමාගේ බලයට අවුත් ප්‍රතිපත්ති සම්පාදනය කරවු තින් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ යෝජනා විදිහට ජනතාවගේ ජීවිත සුඛිතමුදිත කරන්න? අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් තියෙන අනුරාධපුර ප්‍රදේශයේ වැඩි හරියෙන් ජීවත් වෙන්නේ ගොවි ජනතාව. ඉතින් ඒගොල්ලන්ගේ පොඩි ප්‍රශ්න දෙක තුනක් පොඩි කියන්නේ ලොකු ප්‍රශ්න වුණාට ප්‍රශ්න කිහිපයක් තියෙන්නේ. ඔය ප්‍රධාන වශයෙන්ම ওই ගොවිතන සංවර්ධනය කර ගැනීමට සහ ඒ උපයන මුදලෙන් මුදල හරියට කළමනාකරණය කර ගැනීමට ඉදදීම ඒකම කරුණු තුනක් ගත්තොත් එහෙම අලි ප්‍රශ්නය සහ අනිතික පානීය ජල ප්‍රශ්නය. ඉතින් අපි අපේ නායකතුමාගේද අදහස අනුව සංකල්පය අනුව අප වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා ගොවියා ව්‍යවසායකයා කිරීමේ වැඩපිළිවෙල. ඉතින් අපි ග්‍රාමයක සිටින සෑම කාන්තාවක්ම කාන්තා ව්‍යවසායකයන් ගෙදර සිට කරන සුළු කර්මාන්ත වෙනුවෙන් අපි අඩුම තරමේ රුපියල් 40,000ක් උපයා ගැනීමට සඳහා වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකම ඒ පවුලක් අවමාසයෙන් මාසකට රුපියල් 100,000 ආදායමක් උපයා ගැනීමට වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඒකම අපි නිතර නිතර යෝජනා කරන්නේ නැහැ සහනාධාර මතින් මේ රට යැපෙන්න ඕන කියලා. ඇත්තම සහනාධාර අවශ්‍ය වෙන්නේ අපේ ප්‍රදේශයේ, අපේ අනුරාධපුර ප්‍රදේශයේ අපේ ගොවි තාත්තලා අම්මලා ඉන්නවා. ඒගොල්ලෝ මුළු ජීවිත කාලේ පුරාම මහ අවුවේ මහ පොළවත් එක්ක හැප්පිලා මේ මුළු රටම කන්න දීපු අය. ඉතින් ඒගොල්ලෝ දැන් යම්කිසි වයසකට ඇවිල්ලා බොහෝ විට ඒගොල්ලන්ගේ වකුගඩු දෙකම නරක් වෙලා ඒ මිනිසුන් කිසි හවුහරණක් නැහැ. ඉස්පිරිතාලේ ඒගොල්ලන්ට අවශ්‍ය බෙහෙත් ටික නැහැ. ජීවත් වෙන්න විදිහක් නැහැ. තමන්ගේ බොහෝ විට දරුපාලන නරත්තු කරගන්න විදිහක් නැහැ. ඉතින් මම හිතන්නේ මුළු රටරම බත් කන්න දීපු ඒ ගොවි අම්මලාට තාත්තලාව අපි බලා ගන්න ඕනේ. ඉතින් ඒකට අපි දෙන බදු මුදලින් අපි රජයෙන් ඒ වගේ දේවල් අංග සම්පූර්ණ කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. නමුත් පහුගිය කාලේ අපි දැක්කා සහන ආධාර දෙන්නේ දේශපාලඥයාගේ දේශපාලන ගැති ලැස්තුවට පමණයි. ඉතින් දේශපාලන ගැති ලැස්තුවෙත් ඇත්තටම සහන ආධාර අවශ්‍යයි නම් එයාට දිය යුතුයි. ඒකම සමස්තයක් වශයෙන් ප්‍රදේශීය පුරා සියලුම දෙනාගෙන අධ්‍යයනක් කොට අවශ්‍ය අයට සහන ආධාර ලබා දිය යුතුයි. අනිත් සියලු දෙනාම අපි ව්‍යවසායකයන් කොට ව්‍යවසායකත්ව මනසෙන් වැඩ කරන්න පුරුදු කරලා ඒගොල්ලොන්ට අතමිට සරුවන විදිහට
ආදායමක් තමාගේ හැකියාවෙම උපයා ගැනීමේ වැඩපිළිවෙළක් තමයි අපි යෝජනා කරන්නේ. අපිට මේ සියල්ලත් එක්ක අපි දකින දේ තමයි වැඩක් කරන්න පුළුවන් අය පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කියන එක. ඔබතුමාල්ල ඉල්ලන්නේ එඩිතර විපක්ෂයක් ආණ්ඩු බලය නෙමෙයි. මේ විපක්ෂයේ කාර්යභාරය කොහොමද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඊට කලින් චත්‍ර මේකත් කියන්න ඕන. මොකද රටේ ජනතාව වෙනසක් ඉල්ලුවා. ඒ වෙනස වෙනුවෙන් ජනාධිපතිවරයා පත්තල ඉන්නවා. අපි විශ්වාස කරනවා සුබවාදී ගමනක් යයි කියලා. ඒකම අපි විශ්වාස කරනවා ආණ්ඩු බලයත් එයාලට දිය යුතුයි කියන එක. මොකද ඒගොල්ලෝ නැත්තම් කියන්න පුළුවන් අපිට ජනාධිපතිකම හම්බුණාට ආණ්ඩු බලය නැති නිසා මේ දේවල් කරන්න බැරි වුණා කියලා කියන්න දිට දෙන. එහෙනම් ආණ්ඩු බලයත් දිය යුතුයි. ඒ ආණ්ඩු බලය අසාමාන්‍ය බලයක් නොවිය යුතුයි මා විශ්වාස කරන්නේ. මොකද අපි ඉතිහාසය පුරා ගත්තාම හිටපු ජනාධිපතිතුමා ආණ්ඩු අසාමාන්‍ය බලයක් ලැබුණු සෑම ආණ්ඩුවක්ම අසාර්ථක වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා පවත්වාගෙන යාමට සහ එතුමාලාගේ පොහොසත් රටක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ගැනීමට ඒ පනත් සම්මත කර ගැනීමට ප්‍රමාණවත් බහුතරයක් ලැබුණොත් ප්‍රමාණවත්. ඒකම මම විශ්වාස කරනවා ප්‍රබල විපක්ෂකුත් තිබිය යුතුයි. හොඳ මිනිස්සු ඉන්න හොරු නැති ආණ්ඩුවක් ඉන්නකොට විපක්ෂයේ හොරු නැති හොඳ මිනිස්සු ටිකක් ඉන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. ඒ හොත කණ්ඩායම අපි නම් මහ ජනතාවට පුළුවන් අපිව පත් කරගන්න. මොකද අපි විශ්වාස කරන්නේ ආණ්ඩුව ගේන හොඳ සහ නරක සියලු පනත්වලට විරුද්ධ වීමේ ඒ අල්පේච්ඡ ඒ පසුගාමි විපක්ෂයක් නෙමෙයි අපි හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි එඩිතර විපක්ෂයක් කියලා කියන්නේ ආණ්ඩුව හොඳ අනපනත් සම්මත කරනකොට අපි එඩිතරව ඒකට සහයෝගය ලබා දෙනවා. ඒකම ආණ්ඩුව මේ රටට නොගැලපෙන අනපනත් සම්මත කරන්න આવොත් අපි ඒකටත් එඩිතරව විරුද්ධ වෙනවා. ඉතින් මම හිතන්නේ මේ එඩිතර විපක්ෂයක් අපි නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය තමයි මම ප්‍රකාශ කරේ. මේ වෙලාවේ ඔන්න ඔබට අවස්ථාව තියෙනවා රජරට නායකත්වයට විවසායකෙ ගේන්න. අනුරාධපුර දිස්ත්‍රික් නායක සර්වජන බලයේ සරත් මුණසිංහ මහත්මයා අපිත් එක්ක අද එකතුනේ. ඉතින් විවසායකත්ව රාජ්‍යයක් හදලා සතුටු දායක නිර්මාණය කරන්න එළඹෙන 14 වෙනිදා ඔන්න පුළුවන් අනුරාධපුරයේ ජනතාවට ඡන්දෙ දීලා සර්වජන බලයට මනාප ලකුණු කළා. එතුමට මොකද්ද මනාපංකේ? අංක 10. එහෙමනම් ඔබ බලාපොරොත්තු වෙන්නේ විවසායකත්ව රාජ්‍යයක් හදන්න නම් ඔන්න අවස්ථාව. බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. ආයුබෝවන් පුතුමනි. ආයුබෝවන්. අපි හිතනවා ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා ඔබත් එළඹෙන පාර්ලිමේන්තුවේ ඉඳීවි කියලා. ඉතින් ඔන්න අවස්ථාවක් තියෙනවා අලුත් මුහුණු යවන්න තමයි මෙවර කල්පනා කරන්නේ බොහෝ අය. පාර්ලිමේන්තුවට දන්න කියන අයට වඩා ඔන්න අවස්ථාව. අපි මේ අලුත් මුහුණු හඳුන්වා දෙමින් අපේ ශ්‍රී ලංකා ඩිසයිඩ්ස් 2024 වැඩසටහන ඉදිරියටත් මෙහෙවන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හෙටත් හමු වෙමු තවත් අපේක්ෂකයෙක් සමග. සුබ දවසක්. Sri Lanka Decides 2024.